ආයිබෝන් කියලා පිළිගන්නවා තරියාසා ප්‍රොඩක්ෂන් YouTube channel එකට. අද අපි unbox කරන්න යන්නේ smart watch එක. මුලින්ම පැකේජ් එක අපිට මේ වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ඕඩර් කරේ Facebook එකේ marketplace එකකින්. ඉතින් මම ඒක ගැන වැඩිදුර විස්තර කියන්නේ නැහැ. කන්ටැක්ට් කරගන්න ඕන නම් කන්ටැක්ට් ඩීටේල්ස් කවුද සෙල්ලර් කියලා. ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මතක් කරනවා. මම කමෙන්ට් එකේ reply එකක් දාන්න. Environment එක දැක්කට පස්සේ අලුත් environment එකක් කියලා කියන්න පුළුවන්. තරිහස ප්‍රොඩක්ෂන් YouTube channel එකේ කලින් videos බලලා තියෙන කෙනෙක්ට ඉතින් මම අද ඉන්නේ මගේ university එකේ University of Vocational Technology එකේ. ඉතින් environment එක ගැන මොකුත් හිතන්න එපා. Content එක බලන්න අනිවාර්යයෙන්ම මොකද්ද unbox කරන්නේ සහ product එක මොකද්ද කියලා හරියට අවබෝධයක් ගන්න. ඉතින් අපි package එක unbox කරලා බලමු. Package එකේ ලොකු detail එකක් සඳහන් වෙන්නේ නැහැ. මේකේ delivery informations තමයි තියෙන්නේ. ඉතින් මේක unwrap කරගෙන බලමු. තුලේ මොකක්ද තියෙන්නේ කියලා. හරි box එක unbox කරගත්ත ගමන් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Watch එකේ brand එක නම් සඳහන් වෙන්නේ Fit Pro කියලා. ඉතින් අද cameras දෙකක් තියෙනවා. ඔයගලන්ට අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන් තරිහස production YouTube channel එකේ. මම සාමාන්‍ය main camera එක විතරයි use කරන්නේ. නමුත් අද cameras දෙකක් තියෙනවා. මොකද university එකේ ඇතුලේ ඉන්න හින්දා මට camera man ලා දෙන්නෙක් ඉන්නවාද video එක record කරන්න. ඉතින් watch එකේ model එක T55 කියලා තමයි සඳහන් වෙන්නේ. Fit Pro තමයි brand එක. ඉතින් අපි unbox කරලා බලමු මොනවද ඇතුලේ අඩංගු වෙන්නේ කියලා. ඉතින් box එකේ outer look එක ගැන ලොකු දෙයක් කියන්න නැහැ. White color box එකක් තමයි තියෙන්නේ. ඉතින් box එකේ පොඩ්ඩක් watch එකේ interface එක තියෙනවා. එහෙම නැත්නම් watch face එකක් දාලා තියෙනවා image එකක් විදියට. වෙන watch එකේ details මොකුත් box එකේ අඩංගු වෙන්නේ නැහැ. Made in China කියලා ගහලා තියෙනවා. ඉතින් මම හිතන්නේ box එක unbox කරන experience එක අමුතු විදියට තමයි මේකළු දීලා තියෙන්නේ. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. මේ විදියට තමයි ඇතුලේ තියෙන අපිට items ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලෝ watch එකට strip දෙකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් watch bands දෙකක් දීලා තියෙනවා. පිය දෙක එළියට ගමු. ඉතින් watch එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. Watch එකේ menu එකේ photo එකක් ඒගොල්ලෝ දාලා තියෙනවා watch එකට. Watch එකේ පිටිපස්ස මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම watch එකේ menu එක adjust කරන්න menu button එක මම හිතන්නේ මෙතන තියෙන. ඒත් එක්කම watch එකේ select button එක තියෙනවා. එතකොට script අඩංගු වෙන්නේ මෙන්න මෙතෙන්ට. එහෙම නැත්නම් ස්ට්‍රිප් එක කනෙක්ට් කරගන්න මෙන්න මෙතෙන්. අපි watch එකත් එහෙම පැත්තකින් තියාගමු. ඉතින් watch එකේ ස්ට්‍රිප් ටික එහෙම නැත්නම් watch bells ටික විතර තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවදුරටත් මේක unbox කරගෙන ඇතුළට ගියාට පස්සේ අපිට watch එකේ charge එක හම්බ වෙනවා. ඉතින් මේකේ charge එකේ wire එක එච්චර ලොකු දිගක් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. watch එකේ charge එක දැක්ක ගමන් ලොකු quality එකක් build quality එකක් තියෙනවා කියලා පේන්නේ නැහැ charger එක නා. charger එකත් අර charge dock concept එකට තමයි හදලා තියෙන්නේ. මම කලින් ඔයගලන්ට වීඩියෝ එකක් unbox කරලා පෙන්නුවා. එහෙම නැත්නම් full review එකක් අරගෙන ආවා Xiaomi Mi Pro Lite එක. ඉතින් ඒ වීඩියෝ එක බලන්න නැත්නම් මේ උඩ බටන් link එකේ ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න මතක් කරන්න එපා. ඉතින් ඊට අමතරව තරිහසා production YouTube channel එකේ ගොඩක් smart watches ඒතක fitness band review කරලා තිනවා වගේම unbox කරලා තිනවා. ඉතින් ඒවත් බලන්න මතක් කරන්න එපා. fitness band එකේ review එකත් මේ දැන් උඩ බටන් link එකෙන් ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් watch එක ඔන්න ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊගාවට strip දෙක connect කරලා බලමු මොන වගේද අපිට watch එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම කොළපාට strip එක මේකට connect කරගන්නම්. හරි strip එක connect කරගත්තා. ඉතින් watch එක මේ විදිහට strip එක දාගත්තට පස්සේ එහෙම නැත්නම් watch band එක connect කරගත්තට පස්සේ මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එච්චරම ලොකු build quality එකක් තියෙනවා කියලා කියන්න බෑ. මම යූස් කරන්නේ Mi Pro Lite එක. ඉතින් කලින් unbox කරලා review කරපු මගේ watch එක. ඉතින් ඒකත් එක්ක බලද්දී ලොකු build quality එකක් මේ watch එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ sticker එක මේ විදිහට පොඩ්ඩක් remove කරගමු. දැන් remove කරගෙන on කරගෙන බලමු watch එක මොන වගේද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. watch එක on කරගත්තට පස්සේ මුලින්ම පෙන්වන්නේ G sensor okay. එතකම heart rate sensor battery error කියලා පෙන්වනවා. heart sensor error battery error කියලා. ඉතින් මම දැන් watch එක මේ විදිහට වෙයා කරගන්නම්. මේක වෙයා කරගන්න ටිකක් හරි අමුතුයි. මේක තියෙන විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති.
මගේ වොච් එක වගේ නෙමෙයි ඉතින් මට පොඩ්ඩක් ෆැමිලිය නැහැ මේ වොච් එක බඳින බඳින්න තියෙන විදිය වොච් ෆේස් එක මම දන්නේ ඔයගොල්ලන්ට ක්ලියර් පේනවද කියලා මම එළියේ ඉන්න හින්දා මේකේ බැටරි එරර් කියලා පෙන්වන්නේ මේකේ බැටරිය මේ වෙද්දි ගොඩක්ම බැහැලා තියෙන එහෙම නැත්නම් බැටරිය නැත්තරම නැහැ වගේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙනු එක සහ අනිත් ඩීටේල්ස් ගැන කතා කරනවා නම් අපිට වොච් එක චාර්ජ් කරගන්න වෙනවා ඉතින් මම ඉන්න එන්වයරන්මන්ට් එක ඇවිල්ලා යුනිවර්සිටි එකේ අවුට්සයිඩ් එකේ ඉන්නේ ඉතින් මම ලයිබ්‍රරි එකට ගිහිල්ලා පවර් ඩවුන් කියලා වැටෙනවා ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ මේ විදිහට වොච් එක ඕෆ් වෙලා යනවා ඉතින් වොච් එක ව්‍යා කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මම මෙනු එක සහ මේක ඔන් කරාට පස්සේ සෙන්සර් එකේ තියෙන ඇකියුරසි එක සහ අනිත් කාරණා ගැන ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම් ඉතින් ලයිබ්‍රරි එකේ කෑ ගහන්න බෑ මම බෑග්ග්‍රවුන්ඩ් ඔඩියෝ එක වෙනම දෙන්නම් මෙනු එක ඔයගොල්ලන්ට කන්ට්‍රෝල් කරන විදිහ එතෙන්දී එක්ස්ප්ලেইন කරලා බලන්න මෙතනින් එහාට වීඩියෝ එක මොන වගේද ඇතුළේ තියෙන ෆීචර්ස් ඇප්ස් මොනවද අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වොච් එකේ ෆීචර්ස් කියලා. ඉතින් බොක්ස් එකේ මට කියන්න බැරි වෙච්ච කාරණා තමයි ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක. මැනුවල් එකේ තියෙනවා QR කෝඩ් එක. ඉතින් ඔයාලට පුළුවන් QR කෝඩ් එක ස්කෑන් කරලා මේකට අදාළ ඇප් එක වගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඇප් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. මොකද වොච් එකේ කලෙක්ට් කරන ඩේටා ඔයාලට ඇක්සස් කරන්න පුළුවන් ෆෝන් එක ත්‍රූ. ඉතින් ඔයාලට මතක ඇති මම MI Bro Lite එක රිවිව් කරද්දිත් ඒකේ ඇප් එකේ රිවිව් එකක් අරගෙන ආවා. ඉතින් අමතක කරන්න එපා වීඩියෝ එක දිගටම බලන්න මෙනු එකේ මොන වගේද තියෙන්නේ වොච් එකේ තියෙන ෆීචර්ස් සහ අනිත් දේවල් මොනවද කියලා බලන්න. හරි වොච් එකේ වොච් ෆේස් එක විතර තමයි බලාගන්න පුළුවන්. ඉතින් මේ විදියට ස්වයිප් කරද්දී අපිට වොච් එකේ වොච් ෆේසස් ටික බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ලස්සන වොච් ෆේසස් ගණනාවක් තියෙනවා මේ වොච් එක බලාගන්න පුළුවන්. ඉතින් යටින්නම් උඩට ස්වයිප් කරාට පස්සේ අපිට මෙනු එක විතර තමයි බලාගන්න පුළුවන්. ඉතින් මෙනු එකේ උඩට යද්දී ඔන්න විතර අපිට බලාගන්න පුළුවන්. ඉතින් උඩම තියෙනවා මෙතන කෝල්ස් ගන්න පුළුවන් ඔප්ෂන් එක. ඉතින් මෙනු එක ස්වයිප් කරගෙනම පල්ලෙට යද්දී අපිට පේනවා මේකේ Facebook තියෙනවා ඒත් එක්කම WhatsApp ඇප් එක බලාගන්න පුළුවන් වෙනවා වොච් එකට ඇවිල්ලා තියෙන එක. ඉතින් මේ ඔක්කොම අපිට ඕපන් කරලා notification access කරගැනීම පහසුකම් තියෙනවා වගේම මේකේ heart rate sensor එකට අපිට මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් ලස්සන animation එකක් ඒගොල්ලෝ design කරලා තියෙනවා මේකේ heart rate sensor එකට. ඉතින් මම දැන් ඉන්නවා ඔයාලට කිව්වා පුස්තකාලේ කියලා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් පුස්තකාලය ඇතුළේදී මගේ heart rate එක මොන වගේද මෙතන measure වෙන්නේ කියලා. ඉතින් ගොඩක් accurate heart rate එකක් තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේගොල්ලෝ දෙන output එක. ඉතින් මම ඊට පස්සේ මගේ තියෙන ඔයාලා දන්නවා Xiaomi MI Bro Lite watch එකනොත් චෙක් කරලා බැලුවා heart rate එක same තමයි ගියේ. ඉතින් averagely හොඳ මට්ටමක තියෙනවා කියලා කියන පුළුවන් sensor එක. ඒත් එක්කම ඔයගොල්ලන්ට මතකයි කලින් මම review කරපු මගේ Xiaomi watch එකේ වගේම මේකෙත් තියෙනවා blood oxygen sensor එකක්. ඉතින් ඒකේ තියෙන measurement එක තමයි මේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් වෙන්නේ 97ක් විතර අපිට blood oxygen rate එක විතර මට බලාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම stopwatch එක වගේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන් timer එකක් මේ වොච් එකෙන් අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේක ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕන කාරණාවක් තමයි මේ වොච් එකෙන් කෝල්ස් ගන්න පුළුවන්. ඉතින් කලින් මම අන්බොක්ස් කරපු එහෙම නැත්නම් රිවිව් කරපු Xiaomi MI Bro Lite එකේ අපිට කෝල් ගන්න පුළුවන් ෆීචර් එක නැහැ. මේකේ ඉන්බිල්ට් ස්පීකර් එකක් දීලා තියෙනවා. එතකොට අපිට ලවුඩ් ස්පීකර් දාගෙන මේකෙන් කතා කරන්න පුළුවන්. මේකේ මයික් එකකුත් තියෙනවා. ඉතින් ওই ටික තමයි මේ වොච් එකේ කතා කරන්න ඕන කාරණා ටික තමයි. ඒත් එක මතක් කරන්න ඕනේ මේකේ ඔයගොල්ලන්ට පේන ඇති මෙනු එක අතර පොඩ්ඩක් ස්වයිප් කරනකොට මේ පොඩි ලැග් එකක් වගේ යනවා. ඉතින් පොඩි FPS drop එකක් වගේ තියෙනවා. මේක ඇත්තටම ඒකේ හැටි ඒක ඩිසයින් කරලා තියෙන විදිය මේ ඩිස්ප්ලේ එකේ හැටි කියලා තමයි මෙතන මම මෙන්ෂන් කරන්න පුළුවන්. ඒත් එක මෙතන උඩ ඉඳන් පල්ලයට ස්වයිප් කරාට පස්සේ මේකේ ක්වික් ඇක්සස් ටික බලා ගන්න පුළුවන්. මේකේ මයික් බටන් එකේ වඩා පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ෆෝන් එකේ තියෙන virtual assistant අපිට මෙතනින් ඇක්සස් කරගැනීම පහසුකම් තියෙනවා. ඒත් එක මම මෙතනින් contact list එක වගේම මෙතන dial pad එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන QR කෝඩ් එක අපිට ගන්න පුළුවන් app එකට connect කරන්න. ඒත් එක්කම අපේ fitness details ටික track කරගන්න පුළුවන්. ඒකටත් ක්වික් ඇක්සස් එක මෙතන දීලා තියෙනවා. ඒත් එක්කම අපේ media player එක මැනේජ් කරගැනීමට ඔප්ෂන් එක මෙතනින් දීලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි වොච් එකේ මේන් ෆීචර්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ස්විචස් දෙකක් තියෙනවා. ස්විචස් දෙකම ඔබාගෙන ඉන්න ඕනේ වොච් එක ඔන් ඔෆ් කරන්න. ඒත් එක්කම යටම තියෙන ස්විච් එකෙන් එහෙම නැත්නම් ෆිසිකල් බටන් එකෙන් අපිට පුළුවන් මේකේ ඩිස්ප්ලේ එක ඔන් ඔෆ් කරගන්න. ඉතින් මේ කරකවන ඩයල් එකක් තියෙනවා. ඒක ඇත්තටම ෆේක්. ඒක වැඩ කරන්නේ නැහැ. මොකටවත් කිසිම ෆීචර් එකක් ඒකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. ඉතින් ඔය විදිහට තමයි ඕවරෝල් වොච් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් ලස්සන ඩිසයින් කරලා තියෙන ෆැන්සි වොච් එකක් කියලා කියන්න පුළුවන්. ඔගොල්ලෝ දකින්නදී දැන් වොච් එකේ තියෙන ෆීචර්ස් මොනවද මෙනු එකේ තියෙන මොනවද කියලා සහ අනිකුත් කාරණා ටික මම ඔක්කොම රිවිව් කරා කියලා හිතනවා. ඉතින් වොච් එක ව්‍යා කරගත්තට පස්සේ අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් වොච් එක ටික කලර්ෆුල් සහ පොඩි
fancy look එකක් තියෙනවා බැලුව බැලමටම මේක round watch face එකක් නෙමෙයි කොටු watch face එකක් තියෙන ඉතින් watch faces මොනවද කියලා ඔයගොල්ලෝ වීඩියෝ එකේ දිගටම දකින්න ඉතින් environment එක ටිකක් අලුත් කියලා මම කලනුත් කිව්වා ඉතින් අමතක කරන්න එපා වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරන්න පොඩි audio faults තියෙන්න පුළුවන් අද වීඩියෝ එකේ මොකද මම වීඩියෝ කරන්නේ එළියේ ඉඳලා අද ස්ටුඩියෝ එකේ නෙමෙයි ඉන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ audio එකේ පොඩි අවුල් තියෙන පුළුවන්. ඉතින් අමතක නොකර වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ට මේ වගේ බජට් ස්මාර්ට් වොච් එකක් හොයන යාළුවෙක්ට අමතක කරන්න බා වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ unboxing videos, reviews, technology ගැන day to day update කරන දේවල් education content කරනවා මගේ YouTube channel එක. අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න. තරිහසා production YouTube channel එක bell icon එක click කරලා තිබුත් විතරයි වීඩියෝ එක ආවොත් notification එක ඒවලෙම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊගා වීඩියෝ එක ඉක්මනට හම්බෙන බලාපොරොත්තුෙන් සමුගන්නම්. Thank you very much.